ඒක අවකන්නේ. එහෙම නැත්නම් අපි කියනවා දාම නීතිය කියලා. හරි? ලියන මාතෘකාව. මාතෘකාවේ අරතවත් දාලා. ස්ත්‍රීතයක් තුල ස්ත්‍රීතේ කවකල්ලේ. ත්‍රිතයක් තුල ත්‍රිතේ කවකල්ලි දාම නීති ඔබල සිත පාඩ වෙදි ගෙනගෙන ඇති සංයුක්ත සිත කියලා අනේ වගේ එක අවකල්ලි කරන්න ඉලැස්ති සංසුතේ කවකල්ලි right ත්‍රිතයක් තුල ත්‍රිතේ කවකල්ලි කියන්නේ නම් මෙහෙම උදාහරණයක් මෙහෙම කියන්නකෝ මං හිතනවා y x ධන 5 7 ත්‍රි බලය කියලා හරි මේක ත්‍රිතයක් තුල ත්‍රිතයක් මේ දෙ හේතුව මෙන්න මේ ටික එක ක්‍රියාවලියක් u සමාන x ධන 5 කිව්වොත් එක ක්‍රියාවලියක් ඊට පස්සේ y සමාන u වල 7 ත්‍රි බලය කිව්වොත් ඔක තව ක්‍රියාවලියක් හරි ඒක අපි අර ත්‍රිත පාඩමේ විස්තර කරොත් මෙහෙම එන්නේ මෙතන x තිබුණා නම් මෙතන ක්‍රියාවලිය තමයි x දාන 5 කියන එක. ඊට පස්සේ නැවත 7 වෙනි බලය හොයනවායි කියන එක අදහස් කරන්නේ මේ තියෙන ටිකම 7 වෙනි බලය හොයනවායි කියන එක තමයි ක්‍රියාවලිය. අවසානයේදී ලැබෙන්නේ කවුද? x දාන 5 7 වෙනි බලය. 7 වෙනි බලය. අපි ගත්තේ මොකද්ද? समस्त प्रकाश डेल्टा यू वाली वैल्यू है इतने यहाँ डेल्टा यू वाली है ना मैं तेरा सिनेमा कागज़ दे डेल्टा वाली वाली ये बिल्कुल आधा हस्ती है ना वो लोग यार मूली का देवल कथा करते हैं इगल करता दें मामले में क्या ना मगर वाई यानी यू ही सुत्याक बना कर यू यानी एक्सी अवकाले सुत्याक की लम्बा योजना कर एक्सी अवकाले स्थित एक्सी अवकाल्य स्थित वाई अनु यू ही अवकाल्य स्थित यही गणित डेल्टा यू वाई तेरा डेल्टा
අපි මුල් දවස්වල ප්‍රස්තාර අතර විස්තර කළා. හරි. මල්ලින සරල බීජ ගණිතය. මල්ලින ගන්න ඩෙල්ටා පයි බෙදීම ඩෙල්ටා x සමාන ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා u වැඩි කිරීම ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x. හරි, මේ ඩෙල්ටා y කියන්නේ කුඩා වෙනසක්. මේකත් කුඩා වෙනසක්. ඒතර මේක මේක කැපිලා ගියාම මේ අපෝ යථාර්ථපත් වෙන්න පුළුවන්. වේ. හරි. ඊට පස්සේ මම යෝජනා කරනවා මේ දෙපැත්තෙම සීමාව ඩෙල්ටා x අස්සන්නේ බිඳුව කරලා. සීමාව ඩෙල්ටා x අස්සන්නේ බිඳුව කරලා. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මේකෙත් මම සීමාව ඩෙල්ටා x අස්සන්නේ බිඳුව කරලා. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x වැඩි කිරීම. ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x. අපි මුල් කාලේ සීමා පාඩම උන් ඉගෙන ගත්තා. මේ වගේ දෙන්නේ කිනුවට මෙයාගේ සීමාව වෙනම මෙයාගේ සීමාව වෙනම කර යන්න පුළුවන්. එනිසා ඩෙල්ටා x අසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඩෙල්ටා x අසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සීමාව. ඩෙල්ටා x අසන්නයි බිඳුව. මෙතන එන්නේ ඩෙල්ටා u. මේකමයි තිබුණේ, වෙනසක්ුනේ නැහැ. ඒකමයි මේ දෙකත් දෙන්න ඕන. එතකොට ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x. දැන් අපි දන්නවා මේක ලියන්න පුළුවන් dy/dx කියලා. මේක du / dx කියලා. මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත යාල මූලික අධ්‍යක්ෂකවලදී මේ හරේ ඉන්නේ කියලා තමයි ඩෙල්ට බිඳුව යන්න ඕන. මේ හරේ බිඳුව නිසා මේක dy / dx. මේක du / dx. මේක මේ du ආසන්නයි බිඳුවනොත් ඒක මෙතනයි dy / du කියේ. හරි? දැන් අපි දන්නවා ඒ ලියන්න පුළුවන් කියලා මේ හිතුමක් නිසාද. අපි දන්නවා ඩෙල්ටා x ආසන්නයි බිඳුවනොට ඩෙල්ටා u ආසන්නයි බිඳුවයි ඩෙල්ටා y ආසන්නයි බිඳුවයි කියලා. රයිට්? පොඩි එලිය ගන්න. සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මේක ලියනවා සීමාව. ඩෙල්ටා u ආසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා u. වැඩි කිරීම සීමාව. ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x. හේතු වගින් යන මෙහෙම හරි ඩෙල්ටා x ආසන්නයි බිඳුවන විට හරි ඩෙල්ටා u ආසන්නයි බිඳුව නිසා dy බෙදීම dx. මේ තියෙන dy බෙදීම du. මේ තියෙන du බෙදීම dx. ඔන්න ඔර තමයි ධාවනීය කියලා කියන්නේ. රයිට්. එයාගෙන
කතා කරන්න පුළුවන්. හරි. මතක තියාගන්න අපි දැන් මේ අවස්ථා දෙකකට මේක ඔප්පු කරාට මේක අවස්ථා 3-4කට හරි 4කටත් වළං ගිය. දිග දිගටත් වළං ගිය. හරි. කියන කියලා ගන්න y සමානයි u වල පස්සේ බලයි. අයි මේක u කියන එකත් මම මේක u විශේෂයෙන් වරක් අවකලනය කරනවා. u විශේෂයෙන් වරක් අවකලනය. u විශේෂයෙන් අවකලනය කළොත් dy බෙදීම du සමානයි. හරි? 5යි u වල 4යි. ඒක අර මුල්ම නීතිය. dy බෙදීම dx සමානයි dy බෙදීම du වැඩි කිරීම du බෙදීම dx නිසා ඒක තමයි ධාමනීතිය කියන්නේ ධාමනීතිය කියන එකවත් කමන්නේ හොඳේ දැන් මෙතෙන් දෙනවා dy බෙදීම du කියන්නේ 5යි u වල 4 ඉන්න බලේ වැඩි කිරීම du බෙදීම dx හරිද 2x දන 4 දැන් මේක හරි මෙතන මේක ආයසර කරා මෙතන ආයසර කරා දැන් බලන්න අපි u කියලා ගත්තේ මොකද්ද u කියලා ගත්තේ x වර්ගය ධන 4x ධන 7 ඉතින් කී වෙනි බලය දෙන්නේ 4 වෙනි බලය
ඉස්සර කරලා ගියේ. නමුත් ගණන් හදනකොට අපි මෙච්චර ලියන්නේ නැහැ. එක පීවරකින් ඩෙලිවර් කරනවා. බලමු. මේක ලියා ගන්න. ආන කිටියේ. මෙන්න මෙහෙමයි සාමාන්‍ය ගණන් හදන්න. समानी आदेश दर्शक सामान्य गण हदर sin inverse x වල 10 වෙනි බලය බිට dx හරි તો ගණන් ටික දෙලි හදන්න උපතලු 6ක් කතා කරනවා කියන එක කොටසක් ඉවර කරා හරි මේක අවකලන ගන්න කියත් මොකද්ද මේක u කියලා ඉතලා 10 මුලට ගන්නවා ex දන්න sin x වල නාමිනි බලය කියලා දානවා වැඩි කිරීම අතුරු සිතේ අවකලන
විදිත අවකලනය කියන්නේ ex ලා අවකලනය ex මයි sin inverse x ලා අවකලනය අපි පොගේ දොස් ඉගෙන ගත්තා. ඒ කැටගරි x වර්ගයේ වර්ග මූලය. මේක ගන්න. right. මෙන්න ඊළඟට අපි ගන්න. මම කරන්න යන්නේ මෙන්න මේ රටා ටික හොඳේ. එකක් තමයි යම් කිසි එකක් තියෙන දර්ශකයක් තියෙන අවස්ථාව. ඊළඟ තමයි ත්‍රිකෝණමිති sin cos tan කියලා මොන හරි කඩක් තියෙන අවස්ථාව. හරි? ඊළඟ එක තමයි e කියලා මේකේ දර්ශකයේ ලොකුට තියෙන අවස්ථාව. ඊළඟ එක තමයි හරි ලබු කියලා මේකේ අතුරු කොටක් තියෙන අවස්ථාව. ඊළඟ එක තමයි tan inverse sin inverse cos inverse හැබැයි මේකේ අතුරු ටිකක් විසාරලා තියෙන අවස්ථාව. හරි? ත්‍රිකෝණ තියෙන අවස්ථාව. මේක අවස්ථාව පහක් තියෙනවා. ඊට අමතරව අනිත් ඊළඟ තමයි මොකද්ද ලාගු හරිද? sin inverse i cos x ඕමම ඇතුළට ඇතුළට. ඒ කියන්නේ මේක සිතයක් තුල සිතයක්. මේක තුල 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 කීකේ ගැඹුරට යන්නත් පුළුවන්. ඒකෙන් අපේ සිතයක් තුල සිතයක් කියන මාතෘකාවයි වෙනවා. හරි? මම මේ මතක් කරේ මේ මං තරු දාගෙන යන්නේ මේ අවස්ථාව. දැන් මේක තමයි ඉවර කරන්නේ. හරි? y සමානයි sin cos x විට dy බෙදීම dx වේ. හරි. මම මේ ලියනවා y සමානයි sin cos x. cos x ආවකනේ අපි ඉතින් දවස් ඉගෙන ගන්න කටපාඩම් කරන්න කිව්වා. මොකද ඍණ 1 බෙදීම ඍණ x වර්ග වර්ගමූලය. හරි. sin x ආවකනේ ආවේ ඍණ ලකුණු නැතුව cos x වලට ආවේ ඍණ ලකුණක් එක්ක. අයි මේක ලියනවා ඍණ 1. ඍණ 1 බෙදීම ඍණ x වර්ග වර්ගමූලය. y සමාන මොකද්ද sin මේ කියන්නේ u හරි හැම u කියලා මම ගත්තානේ u මම මේක u විශේෂ වරක් අපාරේ u විශේෂ නම කරලේ කළොත් dy බෙදීම du සමානයි හරිද sin u u විශේෂ නම කරලේ කරා sin x x විශේෂණ අවකලනය කළාම cos x නා මේක sin u u විශේෂණ අවකලනය කළාම ඉන්නේ cos u
පස්සේ අපි දාම නීතියට යමු මේකත් පැත්තකින් ලියගමු අපි දාවා dy බෙදීම du සමානයි cos u කියලා හැබැයි cos u මට ලියන්න පුළුවන් එකරින sin වර්ගය u කියලා sin වර්ගය u වල වර්ගමූලය cos u කියන එක. මෙතෙන් මෙතෙන්ට ආවේ. Right. අපි දන්නවා u කියලා කවුද ගත්තේ? උඩදී අපි ගත්තේ u සමානයි කවුරු කියලාද? u සමානයි cos inverse x කියන. එහෙනම් cos u සමානයි කාටද? x. dy බෙදීම dx සමානයි dy බෙදීම du වැඩි කිරීම du බෙදීම dx නිසා ඒ කියන්නේ දාමනින් dy බෙදීම du කියන්නේ x du බෙදීම dx කියන්නේ ඍණ 1 8 1 ඍණ x වර්ගයේ වර්ගමූලය හරි ඔක තමයි උත්තරේ තාටි අපුණම හිමලියේ ඍණ x බෙදීම එකරින් x වර්ගයේ වර්ගමූලය. right. මේ තියෙන්නේ මොකද්ද? dy බෙදීම dx. සමානයි sin cos x දෙන්නේ මාකෙලිම අවකලන කරන ඉස්සෙල්ලාම හම්බෙන්නේ sin කියන වචනේ sin වල අවකලන මේ කෙලිම u ඈ ඒ ගැන හිතන්නේ නැහැ මෙයා ගැන හිතන්නේ sin ල අවකලන cos අතීම් ටික සේරු වාරයක් ඇතුළේ හිතේ අවකලන cos x ල අවකලන ඍණයක බෙදීම එක ඍණ x වර්ගයේ වර්ගමූලය ඉතින් dy බෙදීම dx සමාන cos cos inverse කියන්නේ cos 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 inverse ඒ වගේ තියලා ගිහිල්ලා x power පාත් කරනවා ඊළඟ ගුණ මෙතෙන් දෙනවා එතකොට එකරින x වර්ගය වර්ගමූලය සාමාන්‍ය ගාන හදන්නත් ඔහොම තමයි හදන්නේ අපි විදිහට u කියලා ආදේශ කරලා පෙන්නන්න නැහැ අවශ්‍ය වුණොත් කාට හරි පැහැදිලි කරන්න වුණොත් මේ විදිහට පැහැදිලි කරා හරි ලියන්න සමානයි sec 2x + 4 විට dy / dx sorry
සමානයි sec 2x + 7 විට dy dx වෙයි. හරි. මම මේක ලියනවා. y සමානයි sec 2x + 7. හරි. මම මේක u කියලා ගන්නවා මේ කොටස. 2x + 7 ගනිමු. ඊට පස්සේ මම මේක x විශේෂයෙන් වරක් අවකලන එක. එක්ෂෙන් වරක් අවකලනය අවකලනය කළොත් dy පිටිම dx සමාන වෙනවා නියතය x වල අවකලනය එකයි නියතය අවකලනය තනියෙන් ගත්තොත් බිඳුව එනිසා උත්තරය දෙකයි ඊට පස්සේ මම යෝජනා කරනවා හරි අංක එකෙන් මට ගන්න පුළුවන් මෙහෙම अंक के y समान है मुकद्दर sec मैं कहने मैं कह रहा हूँ कि u मां मैं कह u विशेष वाला काव्य लेकर u विशेष वाला काव्य आवकाने का लोट dy बिल्कुल du u उत्तर मम्मी पत्नी डू एक्स dy විදිම dx සමාන වෙන්නේ කාටද dy විදිම du වැඩි කිරීම du විදිම dx නිසා dy විදිම du කියන්නේ කවුද sec u tan u du විදිම dx කියන්නේ කී දෙකක් දැන් u කියන්නේ කවුද 2x + 7 ඒ නිසා උත්තරේ ඉන්නේ sec x dan 7 tan 2x dan 7 වැඩි කිරීම දෙක මෙන්න මේක තමයි dy විදිහට dx කියන්නේ වනාසන්ත හැබැයි ඉතින් ඔච්චර දිගට හදන්නේ නැහැ හොදේ අපි කෙලිමට අදාන හදනවා ටක් එක පාරේ මේ පියවර ලියන්න පුළුවන් එක වතාවේ ඔක ඉවර කරන්න
යාර තුනක් තියෙන එක. අමුතු නිසා. කොසෙක් log x. විට dy විදිම dx වේ. cosec කියන දැම්මහම cosec x cot x වෙනවා. එහෙනම් බෑ මේක u කියලා විතර ඒ u මෙතන දාන්න ඕනේ. ඒක ඇතුළේ හිටිය අපලා හුණින් ආය වැඩි වෙනවා. ඒක එන හැටි මම ඉස්සර ගානේ විස්තර කරා. u කියලා ආදේශයක් දාලා. sin cos x dx देख y समान है sec x वर्ग के धन 4 sin x dana 4 x vita dy vidima dx ogana di hadanna hari mena ilaga taru den taru deka kiyora ne x beta dy vidima dx so hari api me ka ke kirana me dasakaya ganna u kiya
කියනවා dy / dx සමානයි dy / du වැඩි කිරීම du / dx කියලා. නිසා නම් නේ. එනිසා ලියන්න dy / dx සමානයි dy / du කියන්නේ u du / dx කියන්නේ අපි හොයාගත්ත ඉස්සෙල්ලා එකකට එක දන x වර්ග කියලා. ඒක පොතේ උඩින් ඇති අංකයක් කියලා. නිකම් උඩින් ඇති දෙයක් බලන්න. dy / dx කියන්නේ e u කියන්නේ tan inverse x වැඩි කිරීම එකකට එක දන x y සමානයි e වල tan inverse x මෙන්න වරිණ හැටි dy / dx සමානයි e වල අවකලනේ e මත මොනවා තිබ්බා ඊට පස්සේ දර්ශකයේ අවකල සංගුණකෙන් වැඩි කරලා ඔතනට ඒක තේරෙන්නේ ගන්න පුළුවන් समानाई ईवल एक्स आर के धन हतराई एक्स धन दोला हाँ बिट डिवाइड में डी एक्स देख कर वाई समानाई ईवल कोसिनस एक्स बिट डिवाइड में डी एक्स समान है ई वाला कोस एक्स दान एक्स आर गे बीटा डिवाइड बाय एक्स मैं कहती हूँ ई वाला वाला नहीं माय दर्शन का वर्ष बड़ी बढ़िया मैं चलाते हैं मैं चलाते हैं समान है लॉग एक्स आर के दाना हतराई एक्स दाना पहलो बीट डी वाई डी में डी एक्स है समानाई लागू मम्मे के योजना करना यू किया मेरी सेहत में यू किया लगा एक्स आर के है ना हतराई एक्स दान पहाड़ वर गनी मम्मे के एक्सीशन वाला काम करेगा
නම් කේකේ y සමාන ලාග u ඒ මේ මුළු කැලම u නේ මම මේක u විශ්ෂේ මරක් අවපල එතකොට එන්නේ dy බෙදීම du සමාන ලාග u u විශ්ෂේ හරිද ලාග x x විශ්ෂේ නම් එක ඇර x නේ එනිසා මෙතන එන්නේ එක ඇර u dy බෙදීම du සමාන එක ඇර u dy විදිම dx සමානයි dy විදිම du වැඩි කිරීම du විදිම dx නිසා හරි dy විදිම dx සමානයි dy විදිම du කියන්නේ කැටි වැඩි කිරීම du විදිම dx කියන්නේ 2x 14 මෙතන u කියන්නේ මේ මුළු ප්‍රකාශය x වර්ගයේ 14x 15 කියන මුළු කොටස वचने लगुला සර්ගේ යන 4x 5 වැඩි කිරි. අතුරු සිටය අපකට සමුනි. අතුරු සිටය අපකට සමුනි කියන්නේ 2x 4 ව මූලිකය. අර ගුණිම කිව්ව එකතු කිරීමේ නීතිය නියතයක් සමග ශ්‍රිතයක අවකලනය. හරිද නියතයක අවකලනය ඒක අතන්ද. හරි. ඒක මෙල්ලිය ගන්න පුළුවන් උත්තර. හරි. අපි ඒකට
සමානයි ලාගු tan inverse x විතර dy විදියට dx ගන්න තුන ලාගු එකදන x වර්ගයේ විතර y समान है tan inverse तुम्हारे x वर्ग के बीच dy बेटी को dx से समान है y समान है tan inverse u मेरे u विषय में रखा हुआ है अब खालना ये dy विधि में du मैं कहने tan inverse u मेरे विषय में u विषय එක්සිෂන් අවකලනේ එක ඇට එක දන එක්සාර එහෙනම් tan inverse u u විෂෙන් අවකලනේ ඉන්නේ එක දන u එක ඇට එක දන u ලියා ගන්න එක एक
du ගේ දීම dx කියන්නේ 6x u වර්ගයේ වෙනුවට දාන්න එකද u කියන්නේ අපි ගත්තේ 3x වර්ගය කියලානේ ඒකේ වර්ගය සුළු කොටෝ තියෙනවා 6x දෙදී එකද 9x 7 4 समानाई साइन इन्वर्स हाथर आई एक्सिट अब करान देने डी वाई डी एक्स सही अरे मम्मे को लेना वाई समानाई साइन इन्वर्स हाथर आई एक्स ठीक है तारीख का पार्टी जो है डी वाई बेटी डी एक्स साइन इन्वर्स से लाओ कर लेने का एक क्या टेक करेगा मित्र तीरा नाम u කියලා ඒ සම්පූර්ණ එකේ වර්ගය වර්ගය අත්‍රිස්ත්‍ය අවක සම්පූර්ණ එකේ හතර එනිසා මේකේ උත්තරය ඉන්නේ 1 1 ඍණ 16 x වර්ගය වර්ගමූලයේ වැඩි කිරීම හතර ඔලොත් හරි සමානයි tan inverse sin x ඊට dy දෙකින් dx y සමානයි sin inverse cos x ඊට සාන උදාහරණතාව දැන් මෙතෙක් කියලා අපි ධාම නීතිය දැම්මේ පියවර දෙකයි පියවර 3 4ක් ඒකට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඒකට මම උදාහරණයක් තෝරනවා මේ විදිහට
අනුදාහරණයක y සමානයි sin log 1 + x වත් විට dy විදිම dx හරි sin log 1 + x වර්ග මම මෙන්න මේ ශ්‍රිතේ හිතනවා u කියලා මේ ටික සේරම හිතනවා v කියලා ඉස්සෙල්ලා u එකක් හිතන්න ගත්තා දැන් v සමානලට u v w කියලා ශ්‍රිතයක් තුල 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 කෙනෙක් තියෙනවා නේද මම මේක විස්තර කරනවා u කියලා ගන්න කවුද 1 + x වර්ගය ගන්න ආයතන වල කවකලද ආයතන වල කවකලද ලොත් du වෙදිම dx සමානයි 2x ඒකම පැත්තකින් ලියනවා මොකද්ද du වෙදිම dx කියන්නේ 2x කියන y සමානයි sin මේ ටික සේට b කියලා දැම්මනේ b මම b විශේෂණ වරක් අවකලනය කරනවා dy විදිහට dv සමානයි මේ sin b අවකලනය කරන b විශේෂ sin ලා අවකලනය cos b එතකොට එන්නේ
डी वाई विधि बढ़िए सावाड़ कॉस बी क्या निकालोगे लागू एक पता नहीं एक साथ यू क्या निकालोगे मैं क्या एक क्या करता है एक साथ वैरी क्यों निकालेंगे और ना हाथ लगाई बोले तो एक क्या वाली बोला आज क्यों ना टॉपिक आना हाथ देने कोटा मेकिंग पार्ट में तीनों टॉपिक मैं बकार कमाने लगूं देना තන්නත් තෝල් නිකාම බෝඩ් එකේ තියෙන ලිලක් ඔලුවට එන්නේ ඈ කොහෙන්ද ආවේ ඇයි එහෙම වෙන්නේ අර මුල දැනුමත් එක්ක ගල කන්න ඕන හේතුව දැන් මේ අවකන්නේ මේ මැදින් හිමි ගන්නට බෑ ළමයි අර මුලේම නැත්තම් මුකුත් කරන්න බෑ මෙන්න බලන්න කෙටි අපි කරන්නේ dy dx ඉස්සෙල්ලාම sin හමු වෙනවා sin ලා ඔකනේ cos තියෙනවා සේරම से साइन वचन आई करा लघु लघु लाओ खाने के ने के तीन में से ඊට පස්සේ लघु आई करा अतुल हित आओ खाने සමුණ කියන එකයි x ඔබම දැසි පෙරින් කියවර හරිට ගල්පන්න උත්තරේ මම හිතනවා තේරුම් ගත්තයි කියලා එන්න බලන්න मैं ना उदाहरण देखो, वाई समान है लागू, tan sin inverse x, अरे, वीटा dy विधि में dx है, अरे, मां मेकर हदने किटी है y විදි විදි x ලඟ ලව කල කියන්නේ එක යට tan sin x ලඟ ලව කල කියන්නේ tan ලව කල මොකද්ද sec වර්ගය sin inverse x මේක ලව කල කරා ඊළඟ ඇතුළට ගියා tan ලව කල ගත්තා sec වර්ගයේ තියෙන ටික සේම sin inverse x එක යට එක මේක සාර දන්න නැති ළමයි කෝදියා බලයිද තුමු පුළු කැතිම මොනවා දුන්නේ කියලා හැබැයි අපි පියරේ පියර ඉගෙන ගත්තා මොකද වෙන්නේ කියලා එක පාට මේ ලිවට කමක් නැහැ y समान है tan इनवर्स लागू cos x बीटा dy dx देख y समान है लागू tan x वर्गे धन 7x धन 5 dy dx तो y समान है sin वर्ग के sin inverse x හරි ඉස්සෙල්ලාම හම් වෙන්නේ මෙතන දාර්ශකය ඈ දාර්ශකය අවකලනය කළොත් දෙගුණයක් තියලා මේ ටික සේරම ඉල්ල sin ලව කලේ cos කියලා ලියලා ආය sin inverse x වලින් වැඩි වෙනවා හරි Right, let's talk about that. One, two.
අපි සිතයක් තුල සිතේ කවකලේ කියන මාතෘකාව ඉවර කරා. Right? තව තියෙනවා පරාමිතික අවකලනය, ඉහළ ගණයේ අවකලනය. තව මාතෘකා තුනක් විතර තියෙනවා. හරි?